සිහියට ආදර අයිබෝුවන් කිරිසිහිනයටට අදරෙන් YouTube චනල්ල එකට ඔයාලාව අදත්තා අදරයෙන් පිළිගන්නවා ගර්බනය සහ ගර්භනවීමට බලාපොරොත්තුවෙන් ඉන්න අයට සුදුසුහා නු සුදුසු ආහාර පිළිබඳ වගේන වීඩියෝමාලාවේ අද හතර වෙනි වීඩියෝ එක අදමං විශේෂයෙන් අරමුණු කරන්නේ ගර්භනීවීමට බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් සරුකාලයෙන් පස්සේ අනිවාරෙන්ම ලබාගතයුතු ආහාර වර්ග මොනවාද කියලා විඩිය එක පටන්ගන්න කලින් මගේ ය චනල් එක තාමත්වවාල සබස්ක්‍රයි් කල නත්තන් සබස්ක්‍රයි් කරන්න ඒවාගේම පැත්තැතින බෙල්ලයිකන්න එකත් කලික් කරන්න එතකට ම මේවාගේ අලුත් ීඩිය එකක් ගෙනවාම ඒ නොටිෆිකේන් ඔගුලන්ටක්මින් ලබාගන්න පුළුව. ඒනම් අපි හම අද දවසේ අපේ මතෘකාවිට. මම විශේෂය මේ මාතෘකාව අයටතේ මොනාද ලබාගතයුතු ආහාර කියල කතා කරන්න හිතුවේ මොකද සරුකාලයෙන් පස්සේ ඔගුලන්ගේ ප්‍රජස් රෝන් ෙවල් එක අනිවාරීම වැඩි විය යුතු. මොකද දරුවෙකු අපේ ගර්භාෂය තුළ අධිරෝපනයවීමට අපේ සිරුරේතියන, ප්‍රජෙස් රෝන් කියන හෝමෝණික ගොඩක් ලොකු කාර්භාරයක් ඉටු කරනවා. ඉතින් අපේ ඒ ප්‍රජස්්‍රෝන් හෝමෝන් එක ස්භාවිකෝම වැඩිකරන්න පුළුවන් ආහාර වර්ග සරුකාලයෙන් පසුව නිතර ලබා ගැනීමේ ස්වභාවික ආහාරපාන මගින්ම අපේ සිරේ ප්‍රජෙස්ට්‍රෝන් හෝමෝනෙක වැඩිවෙලා ඒ අපේ දරුවාගේ අධිරෝපනයේ නිසිාකාරයෙන් සිදුවන්න උපකාරී වෙනවා. ඉතිං අපි දැම්බලමු ඒ විදියට ප්‍රජෙස්ට්‍රෝන් හෝමෝණෙක වැඩි කරන සරුකාලයෙන් පස්සේ ඔගුළගේ ග්ගැනීමේ හැකියාව ඉතාමත් වැඩිකරන ආහාරවර්ග මොනාද කියලා. වට්ටක්කයට කජු ආමන් හා විවිධධාන්‍ය වර්ග බෝංචි, කවුපි කඩල මුංයට විවිධ පරිප්පු වර්ගවැනි විවිධ ධාන්‍ය වර්ගවල මැගනීසියම් හා සිංක් ප්‍රතිශතය වැඩි නිසා ඒ ප්‍රජෙස්ට්‍රෝන් හෝමෝනික ස්භාවි කොමි ඉහළ දැමීමට උපකාරී වෙනවා. ඉතින් ඒ නිසා සරුකාලයෙන් පසුව අනිවාරයෙන්ම වට්ටකයට නිවිති කජු ආමන් විධ ධාන්‍ය වර්ග ලබා ගැනීමට අමතෙක් කරන්න එපා. මේ ගත්‍රී ැටියසිල් අඩංගු ආහාරත් ප්‍රජිස්ත්‍රෝන් හමෝණනික හල දැීමටත් සරුකාලයෙන් පසුව ඔබේ ගර්භාෂයේ සරුභාවය වැඩිකිරීමටත් උපකාරී වෙනවා. එහිදී සැල්මන් මාලු ඔබ අමතරව ලබාගන්නා ෆිස්්ශෝයිල් එකයන් අපි සාමාන්‍යවි වහාරය හඳුනුල මෝරගුලි වගේ දේවල් ඒ වගේම ඔලිවෝල් කියනද ඉතාමත් උපකාරී වෙනවා අපිේ සිරුරේ නීරෝගී භාවටත් අපේ ගර්භාෂය ශක්තිමත් භාවටත් ගඩක් උපකාරේ වෙනවා. ඉතින් ඒ නිසා නිවාරයෙන්ම සරුකාලේ තුලදීත් සරුකාලයෙන් පසුවත් සැල්මැන් වගේ මාලුවර්ග ඒ වගේම ෆිස්්ශොයිල් ඒවගේ ොලිෝයිල් පාවිච්චි කරන පුරදදුුවෙන්. වගේම විටමින් ඊ සහිත ආහාර ගොඩක් උපකාරී වෙනම සරුකාලයෙන් පසු ඔබේ ගර්බනවීමේ හැකයා විහල දැමීමට එහිදී ඇවකාඩු එම නැත්තං අලිගට පේර කියලා කියන්නේ ගොඩක් ලොක කාර්බාරයක් ඉට කරන පලතුරක් ඉති උගොලන්ට දිනපතාම අලිගට පේර ගෙඩියක් ආහාරයට ගන්න පුළුවන්න්නක් ගොඩක් හොඳයි එක්ෝඒ එක ආහාරයක් දිහට එෙම නැත්ත එක පානයක් විදිහට හදලා අලිගට පේරදනපතතා උගොලන්ට ආහාරයට ලබාගැනීමට පුළුවන්ඒකෝගොල්ලගේ ගර්භාෂයේ ශක්තිමත් බවටත් ඔගලන් ගැබගැීම හැ. යවර්ධනී කිරීමටත් ගොඩක් ලොකු කායබාරයක් ඉටු කරනවා. ඒවගේම නීීති සහ තද කොල පැහැති එලවලු සහ පලාවර්ග කියල කියන්නේත් අපිට ගොඩක් ලොකුපකාරයක් ලබා දෙෙන ආහාරවර්ග කිීපයක් මොකද මේ තද ගොල පැහැති ආහාර වර්ග විශෂෙන් පිටරට ඉන්න කෙනෙක්ට. Bස් පිනච් හෝ එමනතං ඒල්ගේ කොළවර්ගයක් ලබාගන්න පුළුවන්න එත් ඔගොල්ලාගේ ගර්භාෂය ශක්තිමත් බවටත් දරවාාව ගර්භාෂය තුළ රඳා පවත්වා ගැනීමේ හැකයා වැඩිකිරීමටත් උපකාරී වෙනවා. ඉතින් ඒ නිසා සරුකාලෙන් පස්සේ මේ වගේ ආහාර ලබාගැනීමට අමතක් කරන්නපා. ඒ වගේ පිටට ඉන්න කෙනෙට තවත් ආහාර වර්ගයක් තියෙනවා අනිවාර්ම ලබාගන්න පුළුවන් ඉතාමත් හොඳයි ඔගට වෙන යම්කිසි අල්ලජිතත්වයක් නැත්තම් ඔයිස්ටස් කියලා කියනෙත්. ඒතාමත් ගුණමත් ආහරයක් විශේෂයේ ප්‍රජෙස්ට්‍රෝන් මට්ටමය ක්මන මහල දෙමීමේ හැකියාවක් මේ ඔයිස්ටර්ස් වලා අඩංගු නිසා උගොලං සරුකාලින් පස්සේ ඔයිස්ට සතිර දෙපාරක් තුම්පාරක්වත් ලබාගැනීමට හැකියාවතියන් වන ගොඩක් හොඳයි. ඒගේ පොලොස් කියල කියන්නේ ඉතාමත් ගනවත්තාආහාරයක් ඔගලන්ට ගර්බලෙ සමේ පුරාවට මහාරයට ගන්න පුලන්ද අත්තමයි පොස් කියල කියන්නේ නම තෝගොලන් එක හදනකොට පාවිචි කරන ගොක ප්‍රමාණය ියක් අඩු වැඩි කරන්න ඕනි මොකද ගොරක ගොඩක් අන්න හොඳන හැ ගර්බිනී කෙනෙක්ට. ඉතින් ඒ නිසා ගොරක ටියක් අඩුවෙන්දාලා. ගලගේ පොස්ව න්නය හදාගාන අ මතැක් කරන්නපා නමුත් නිතර හුගනට අආහරයට ගන්න පුළුවන්න්න ඉතාමත් ගුණවත්ආහරයක් විශේෂම ගර්බනි සමය අවසාන තුන්මාසේ ඉන්න කෙනෙක්ට වනත් කිරි හොඳින් ඇඩෙන ආහාරයක් නිසා මිතර පොලොසාහරයට ගැනීම ඉතාමත් ගුණයි. ඒ වගේම විටමින් සයා අඩංගු දොඩම් වර්ග ඒ වගේම ස්ට්‍රෝබෙරි ඒ වගේම රාස්බරි බ්ලෝබරි මේ වගේ බෙරිවර්ග ඉතාමත්ගුණයි ඕගළඟ බජස්ත්‍රෝන්මත්තමිහළදාල සරුකාලයෙන් පස්සෙ ගැබ්ගැනීමේ හැකයා වැඩිකිරීමට ඉතිං එනිසා අනිවාරයෙන්ම විශේෂයෙන් ඕගොල්ලෝ නිවිති වගේ කොල පැහැති ආහාර කොල පැහැති එලවර ලාගන්නකොට විටමින් සිය ඩංගු පලතුරක් ලබාගන්න කොහොම අමතක් කරන්නපා ඉතිං විටමින් සියයා ඩංගු පලතුර ලබාගැනීමේ දීත් වසවිසියන්තොර දේශීය හෙමනැත්තං ඕගනික් මනැතවඔගොලන්ට, විතාමත් සුරක්ෂිතව හොයාගන්න පුළුවන්, එලවලුහා පල්ලතුර ලබාගන්නත් අමතෙක්කරන්නපා. ඒගේ සරුකාලයෙන් පස්ේ ගන්නඕන වැදගත්ම ආහාරවාරගේ තමයි කොල කැඳ කියල කියන්නේ. එහිදී හතවාරය සහ හැල්පනෙන කො කැදෙම නැත්තන් තව ගොලන් හදාගන්න පුළුවන් ගොටුො ොර ුඩුම්ියිො කැද කියලා කියන්නේ ඉතාමත් ගුණ කොල කැඳවාරග මේවයින් ඔගොලන්ගේ විශරීරයේ ගැබ්ගැනීමේ හැකයාාව වැඩි කරන වගේම ගර්භාෂය ශක්තිමත් කරනවා ඒවගේම අලුතෙන් බිහිවන කලල්ලයට අවශ්‍ය සියලුම පෝෂණයන් මතා නිතර සපයන්න හැකියාව තියෙන ඉතිඒ නිසා ගර්බන කෙනෙක්ට හැකි විදිහට. ද සත් යන දෙපාර තුම්පාරක් හරි ලබා ගන්න පුළුවන්නක් ඉතාහමත් ගුණවත්තා හාරයක් තමයි කොළකැන්ද කියල කියන්නේ ඒවගේ ගර්බනී වන්න බලාපොරොත්යො ඉන්න කෙනෙ සරු ගාලෙන් පසු දිනපතාමු දේසන හරියක් විදිහට හරි කොල කැඳ ගන්න පුළුවන්නම් ඉතාමත් ගනයි. වගේම පැලමු ඇට කියල කියන්නේ ඔගොල් අන්නිධන්තරේම ආහාරයට ගන්න ඕන දෙයක් අනිවාරයම උගොල්ලෝ පැළමුන් ඇයටගන්න ඒකෝන්ගොල්ගේ ගැ්ගැනීමේ හැකයා විතාම තික්මණින් වැඩි කරන ආහාරයක් ඉතින් සරුකාලයෙන් පස්සේ අනිවාර්යම ගන්න මොකද කලලේ ශක්තිමත් කිරීමටත් මිස්කරිය ජවධනීමෙන් මදීමටත් පැළමුන් ඇටවලින් ගොඩක් ලො කාර්භාරයක් ෂ්ට කනවා. ඉන්ඒනිසා අනිවාරයම සරුකාලයෙන් පසුව දිනපතාම උගල්ලන්ගේ ආහාරවෙහලට පැළමුන් ඇට යොදාගන්න නමුත් කිසිම් විටක සලාදයක් විදිහටව එෙමෙන තම්ුව. හරයට ගන්න එපා හොඳින් තම්බල හොඳින් කිරිදාලා ව්‍යාජනයක් දිට සකස් කරලා ආහාරයට ගන්න පැළමුට හදනනි කොහොමද කියරම වෙනවා විඩියක් දාලා තින ඒ එකත් බලනය කට ඔගලට අබධයක් ලැබේී ඔගලන්ට සතිියකට අවශ්‍ය පැළමුන් ඇයට එකාර හදාගන්නේ කොහොමද එහමනැත්තන් දෙැරේකට හදාගන්නේ කොහොමද කියලා. ඒම ත ඩිය ගලන්ට දගත්වේ ඇති කිය මොකද කහිපදෙක් මගේ අහලා තිබන සරුකාලෙන් පස්ස විශේෂයම හාරයට ගන්න ඕන දේල් මොනවද කියලා මොකද ඔගොල දිනපතා ආහාර සකස්කරදි පවුලෙසේලුම දෙනාටගේ විදිහට පොදුවේ සකස් කරන්න කියලා ඉතින් ගර්බන වන්න බලාපොරොත්වන් ඉන්න කෙනෙක් මම්මකිපුවා හාර අනිවාර්යෙන්ම ඒදිනපතා ආරවේ අතරට කොහො හරි එකතු කර ගන්නුත් සහරන්න මොක දෙක ඔගොලන්ගේ ගර්භාෂය ශක්තිමත් බවටත් කලලයක් ඇතිවෙලානම් ඒ කලේ තවදුරටත් ශක්තිමත් කිරීමට. ගර්භාශය තුළ තැන්පත් වෙලා අධිරෝපණය සිදුවීමටත් උපකාරි වෙන නිසා මේ ආහාර අනිවාරෙන්ම ලබාගන්න විශේෂයෙන්ම ඔගලන්ගේ ප්‍රජෙස්ත්‍රරෝන් මට්ටම මිහලාගේකින් පවත්වා ගැනීමට මේ ආහාර වර්ග උප්පකාරි වෙන ප්‍රජස්ත්‍රෝන් මට හලයි කියල කියන්නේ අනිවාරම මගලන්ගේ ගැබ් ගැනීම මිස්කරජිකක් වීම අවධානමකින් තොරව ඔගොලන්ට සාර්ථක ගැබ් ගැනීමක් සිදුකර ගැනීමට හැකියාව ලබෙනවන්. එහෙෙන අපි ආයි අලොත් විඩිය එකින් හමුව එමු. තින් යාගේ දහසුත්මටකමන් කරන්න ඔ මේ ීඩියකට කැමිතින ලයි කරන්න ෂයා කරන්න මගේ චනල්ෙක සබස්ක්‍රයිබ් කල්ල දිගට මාත්තයෙක් කරඳඉන්න ඕල සේලු දිනාටම තෙරුවන් සරණයි.